හරි කොහමද ඔයාලට වදන්නවා කාඩන කොයින් එක මේ දවස්වල ගොඩක් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා තව ඉස්සරහට ගොඩක් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන් ඉතින් මං ගාව කලින් මම ස්ටේක් කරලා තිබුණ කාඩන කොයින් 35ක් අද මං ආපහු ස්ටේක් කරන්න යන්නේ ඉතින් ඒක ඔයාලට පොඩි වීඩියෝ එකකින් පෙන්වන්න මම හිතුවා මොකද මේ දැන් ප්‍රයිස් එක දැන් ඩොලර් 3ට වගේ ගිහලා තියෙන කාඩන කොයින් එක හැබැයි අපි බලමු මේක තව ඉස්සරහට තව අවුරුද්දකින් දෙකකින් වුණත් මාස ගානකින් වුණත් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක කෑෂ් එක ඩොලර් කරනට වඩා ඩොලර් කරලා රුපියල් කරන එක නම් කිසිම තේරුමක් නැහැ. ඩොලර් කරනට වඩා හොඳම දේ තමයි මේක ආපහු ස්ටේක් කරන එක. ඉතින් මගේ වොලට් එකට මම යන්නම්. ඒකේ ස්පොට් එකේ වඩ පේනවා දැන් මම කාඩන කොයින් 35ක් තියෙනවා මේක කලින් ස්ටේක් කරලා තිබුණ එකක් රයිට් 35 දැන් මගේ earn එකේ තියෙන ඒ වගේ වඩ පේනවා මැටික් කොයින් ඩොට් එක ඊට පස්සේ ෆන් කියන කොයින් එක සේරම මම ස්ටේක් කරලා තියෙනවා ඊට පස්සේ මේකේ තිබුණ කොයින් මේකේ පීරියඩ් එක ඉවරුණාට පස්සේ ආපහු ස්පොට් වොලට් එකට එනවා දැන් ඔයාලට බලන්න පුළුවන් මේක උදාහරණයක් මැටික් කොයින් 400 ගන්න මම ස්ටේක් කරලා තියෙනවා ඒකේ ස්ටේක් කරන ඩේට් එක අවසන් වෙන්නේ 9 වෙනි මාසේ 14 වෙනිදා. ඉතින් එදායින් පස්සේ ඒක ආපහු මගේ ස්පොට් වලට ගියාට පස්සේ ඕනනම් මට ආපහු ඒක ස්ටේක් කරන්න පුළුවන්. රයිට් ඔයාලට පේන දැනට මැටික් කොයින් දෙකක් මට ප්‍රොෆිට් එක හම්බෙලා තියෙනවා මේ ප්‍රොෆිට් එක නේද ඉන්ට්‍රස්ට් එක හම්බෙලා තියෙනවා අනෙක් වගේ ඉන්ට්‍රස්ට් එක ඇවිල්ලා තියෙනවා රයිට්. ඉතින් අපි බලමු මේක කොහොමද මගේ දැන් අර කාඩන කොයින් එක මම ස්ටේක් කරන්න කියලා ඒකට හෝම් ගිහිල්ලා ඔයාලට පෙතන පේනවා මෝ කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ස්ටේකින් කියලා තියෙනවා එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මෙතන කොයින් එක ටයිප් කරන්න ඔයාලට අවශ්‍ය කොයින් එක ද සිලෙක්ට් කරන්න පුළුවන්. ඒතර ඔයාලට පේනවා දැනට අවේලබල් පර්සන්ටේජ් එක ඔයාලට පේනවා දැනට මේ වෙලාව වෙන ගොඩක් අය ස්ටේක් කරන්නේ නැහැ මොකද ප්‍රයිස් එක වැඩෙන නිසා සෙල් කරලා අපහු ලෝ වුණාම ගන්න බලන් ඉන්න අය ඉන්නවා. එතනම මට හිතනවා මෙතන ස්ටේක් කරන්න මොකද මම මේක මට මේ ඩොලර් 100 නැත්තම් මේ කොයින් 35 අරගෙන ලොකු දෙයක් කරන්න මම හිතන්නේ නැති නිසා. ඉතින් ස්ටේක් මෙතන දවස් 90ට කරන්න පුළුවන් දවස් 60 දවස් 30ට කරන්න පුළුවන්. රයිට් ඉතින් දවස් 90කට කරනවා නම් ඉන්ට්‍රස්ට් රේට් එක 8යි ගණක් එනවා. ඉතින් මෙහෙම කරමු අපි මේක මම චුට්ටක් බලන්න මේකේ සේවින් එකේ මොනවා හරි කාඩන කොයින් එක සේව් කරන්න සේවින් විදිහට අපිට හදාගන්න පුළුවන් කියලා ඒකෙත් ආඩ කොයින් එක තියෙනවා. ෆ්ලෙක්සිබල් එකේ නම් ගොඩක් අඩුයි ඉන්ට්‍රස්ට් රේට් එක ලොක් එකේ බලමු අපි. ඒකේ නම් කාඩන කොයින් එක නෑ රයිට්. ඉතින් හොඳම වැඩේ තමයි මේ වෙලාවේ මේ ස්ටේක් කරන එක. එහෙනම් මම චුට්ටක් ආපහු ප්‍රයිස් එක පොඩ්ඩක් බලලා ඉන්නම් මේ දැන්ට කාඩන කොයින් එක කොහමද ප්‍රයිස් එක යන්නේ කියලා. රයිට් දැන්ට අපි මේක පොඩ්ඩක් 1 hour chart එකට ගිහිල්ලා මම බලනවා සාමාන්‍ය ස්ටේක් කරන කලින් ප්‍රයිස් එක එහෙම හේ ඒ කියන්නේ මොනවා හරි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වගේ තියෙනවද කොහොමද කියලා. මොකද ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වගේ තියෙනවා නම් මට ගිහිල්ලා මේක මේ දැනට සෙල් කරලා ආය බයි කරන්න පුළුවන් නිසා. වන් ඩේ එකට යම් බලන්න. වන් වීක් චාට් එකේ චුට්ටක් බලමු රයිට්. තව ටිකක් අප් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන් රයිට් ප්‍රයිස් එක. මොකද ඔයා දැන් මේ ඩිසිෂන් එක ගන්නකොට ටිකක් හිතලා බලලා ගන්න ඕනේ. හිතන්නකෝ දැන් ඔයා මේ වගේ ලෝන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් ඔයා ඒ කියන්නේ ස්පොට් එකේවත් ෆියුචර් එකේවත් ට්‍රේඩ් කරන්න නැති කෑෂ් ප්‍රමාණයක් තමයි ස්ටේක් කරන්න ඕනේ. මොකද නැත්තම් මොකද දවස් දැන් 90කටනේ මම ස්ටේක් කරන්න යන්නේ. එහෙමන දවස් 90කට මේ කොයින් එක ආයේ මගේ අතට ගන්න බෑ. ගන්න පුළුවන්. එතකොට කලින් රීඩීම් කරන්න පුළුවන්. එතකොට ප්‍රොෆිට් එක හම්බෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. මම ආයේ හෝම් එකට ගිහිල්ලා මෙතන ස්ටේක් කරන්න දාන්න කියලා හිතුවා. ස්ටේකින් යමු. හරි මම මෙතන දවස් 91ම තෝරගන්නම්. මොකද ඒකේ ලොකු ප්‍රොෆිට් එකක් හම්බෙන්න නිසා 108යි ගානක කොහොමත් බැංකුවක 108යි ගානක මේ ෆික්ස්ඩ් ඩිපොසිට් ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙන්නේ නැහනේ රයිට්. අනික මේක අපිට හම්බෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක කොයින් විදිහට. ඉතින් අපි එතන එතකොට ලොකු වාසියක් වෙනවා. මොකද මේ කොයින්ස් කවදාවත් තව ඇත්තන මම මෙහෙමයි මගේ හිත මම හදාගෙන තියෙන්නේ මේක කොහොමත් අවුරුදු 2 3ක්වත් මේවා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ඩේ ටු ඩේ ට්‍රේඩින් කරනවා නම් මේ වගේ එකට යන්න නැතුව රයිට් ඔයා
ට්‍රේඩින් කරනවා නම් ඒකට තියෙන මුදල් මේ වගේ ස්ටේකින් දාන්න එපා. මොකද හිටෙනකොට කාඩන කොයින් එක ඩොලර් 2ට 2.5ට වගේ වැටෙන්න පුළුවන්. හැබැයි ලෝන් ටර්ම් බැලුවහම මේවා අනිවාර්යෙන් වැඩි වෙනවා. හරි. ස්ටේක් නව් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ වත් තියෙනවා පේනවා ඔයා ස්ටේක් කරන්න යන කොයින් දැනට වර කොච්චර තියෙන අවේලබල්. මම මැක්ස් කියන එක දාන්නම්. ඒ කියන්නේ සම්පූර්ණ කොයින් ප්‍රමාණයම දාන්නම්. ඊට පස්සේ වාට පේනනවා estimated interest එක 0.74යි. right ඉතින් මේක I have reached an agree කියන එක ක්ලික් කරලා confirm දෙමු අපි. ඊට පස්සේ lock confirm කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට ආපහු wallet එකට වාගේ යන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක දැම්මේ ඔයාගව තියෙන coin stake කරන්න කියන එක නෙමෙයි හොඳේ. මේක එක විදිහක් මම කලිනුත් මේ channel එකේ කතා කරලා තියෙන stake saving කරන විදිහ. ඉතින් ඒක මට ඔයාලට ආපහු පෙන්නන්න තමයි ඕනුනේ. මං ගාව තියෙන අනික් කොයින් දැට ස්ටේක් කරලා තියෙන මැටික් කොයින් එකත් ඒකත් ළඟදී රිලීස් වෙන කොයින්ස් තියෙනවා. ඒ කියන්නේ රිඩීම් වෙන ඒවා ඉන්ට්‍රස්ට් එකත් එක්ක ඒවා මං ආපහු ඉන්වෙස්ට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම මේවා ලෝන් ටර්ම් මේ හෝල්ඩ් කරන් ඉන්න නිසා. හරි, එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.